ඉදිරිපත්කර අහන රේඩියෝව CRI ශ්‍රී ලංකා ලං වෙලා සමග හිත පුරා සිනහා දෙවි මගේ සනසුම විහද නාලවන්නේ නැතුම් සේයා විකුම් පාලා අද සිනාසීලා FM 97.9 අඟහරුවාදා සේදය අයට සාදර අනුග්‍රහය රස ගුණ සපිරි නිකාඩෝ පපඩම් රසම් තෝසපිටි ආටාපිටි ඉන්දියාපපිටි උලපපිටි විනාකිරි සොත නූඩල්ස් රත නූඩල්ස් සහ රයිස් නූඩල්ස් නිකාඩෝ මිදසින් නිෂ්පාදන අඩංගු වටිනා තෑගි පාර්සලයක් නොමිලේ. සීමා සහිත නිකාඩෝ සමාගම අංක 646 බණ්ඩාරවත්ත කඩවත. රස ගුණ සපිරි නිකාඩෝ. අයිබෝවන් සුබ දහමලක්. අද අපි ඔබට ටිකක් වෙනස් වෛද්‍ය සාකච්ඡාවක් ගෙන එන්න හිතුවා. ලෝකයේ විවිධාකාරයේ වෛද්‍ය ක්‍රම තියෙනවා. ඒ අතරින් රස වෛද්‍ය විද්‍යාව මේ වෙනකොට ගොඩක් ජනප්‍රියයි. බොහෝ දෙනාගේ අවධානය මේ වෙනුවෙන් යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන්. අයිබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝවන් වෛද්‍යතුමනි, දැන් ආයුෂ පිළිබඳ ඥානය ලබා දෙන විද්‍යාවනේ මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියලා හඳුන්වන්නේ. ඉතින් ඈත අතීතයේ ಭಾರತයේ වගේම ශ්‍රී ලංකාවෙත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉතා උසස් මට්ටමක දියුණු තත්වයක පැවතුණා. අපි මුලින්ම මේ ගැන කෙටි හැඳින්වීමක් කරලා ඉමු. ලෝකයේ මම හිතන විදිහට මේ සාක්ෂි සහිතව බැලුවත් ඓතිහාසිකව ලෝකයේ පහළ වෙච්ච විධිමත්ම වෛද්‍ය ක්‍රමය තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. එය භාරතය හරහා ලෝකෙට දුන්නු දායාදය. නමුත් බොහෝ දෙනෙක් මම හිතන්නේ මේ අංශය ගැන නොදන්නවාම වෙන්න පුළුවන්. මොකද ශල්‍ය කර්ම ලෝක ඉතිහාසයේ කළේ ප්‍රථම වතාවට ආයුර්වේද වෛද්‍යව. මොකද ශල්‍ය අංගයක්, ශල්‍ය කර්ම සම්බන්ධව මම හිතන්නේ මුළු ලෝකෙම ණයගති ಭಾರತೀಯ ආයුර්වේද වෛද්‍යය. ඒකට ප්‍රධානම සාක්ෂිය තමයි ආචාර්ය සුසුත. ඒ කියන්නේ ධන්වන්තිරි ඍෂිතුමාගේ ප්‍රධාන ශිෂ්‍යයා හැටියට ආචාර්ය සුසුතයන් විසින් නිර්මාණය කරන ලද ආයුධ 107ක් මේ මොහොතේ ලෝකේ කවර රටක නවීන වෛද්‍ය විද්‍යාව නාමයෙන් ශල්‍ය කර්ම කරන වෛද්‍යවරු භාවිතා කරනවා. මේ නිර්මාතෘවරයා ಭಾರತೀಯ ආයුර්වේද විශේෂඥයෙක් වන ආචාර්ය සුසුතයා. ඉතින් එම නිසා මේ විශිෂ්ට ගණයේ වෛද්‍ය ක්‍රමයක් මුළු ලෝකය පුරා පැතිරුණා. ಭಾರತය මුළු ලෝකෙට දුන්න දායාදයක් හැටියට හඳුන්වන්න පුළුවන්. හොඳයි, එතකොට වෛද්‍යතුමනි, මොකද මේ රස වෛද්‍ය ක්‍රමය කියන්නේ? මොන වගේ ඉතිහාසයක්ද මේ වෛද්‍ය ක්‍රමයට තියෙන්නේ? ඉතාම වැදගත්ම ප්‍රශ්නයක්. අවුරුදු 5000කටත් ඈත අතීතයේ බිහි වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අවුරුදු 2000ක් විතර යනකොට මතු වූ ගැටලු රාශියක් තිබුණා. ඒකෙන් එකක් තමයි ශාක සම්ප්‍රදාය, නැත්නම් ශාක ඖෂධ ගස්වැල් අරගෙන කරන මූලික ප්‍රතිකාර ගස්වැල් රහිත ප්‍රදේශවල කොහොමද පවත්වාගෙන යන්නේ. ඒ වගේම ඔවුන් තේරුම් ගත්ත දෙයක් තමයි ශාකමය ඖෂධයක් වේගයෙන් ක්ෂණිකව ක්‍රියාකාරී නොවන බව. කසාය සම්ප්‍රදායේ කසාය ක්‍රම ඉතාමත්ම වේගවත්ව ශරීරයේ අභ්‍යන්තරයට ඇතුල් කරන්න බැහැ. මේවා ඔවුන් දැක්ක අවුරුදු 2000ක් අද්දැකීම. ඒ වගේම ඔවුන් විසින් නිර්මාණය කරන ලද ශල්‍ය කර්මවල දැක්ක අහිතකර ප්‍රතිඵල, අතුරු ප්‍රතික්‍රියා. ඉතින් එම නිසා මොවුන් මේ සම්බන්ධව සිතුවා වඩාත් නිරවද්‍ය මේ ව්‍යාට විසඳුම් තෙවිය හැකි වෛද්‍ය ක්‍රමයක් ಭಾರತයේ විසින්ම නිර්මාණය කළ යුතු කියලා. ඉතින් එහි අග්‍ර ප්‍රතිඵලය තමයි රස වෛද්‍ය ක්‍රම. ඒ කියන්නේ ආයුර්වේදය බිහි වෙලා අවුරුදු 2000කට විතර පස්සේ තමයි මේ රස වෛද්‍ය ක්‍රමය හොයාගන්නේ.
හොඳයි අපි එහෙමනම් මේ පිළිබඳව තවත් තොරතුරු කතා බහ කරන්න සූදානම් ආරාධනා කරන ඔබට FM 97.9 ඉන්න CRI ශ්‍රී ලංකා අඟහරුවාදා සේදෑයත් එක්ක. ඇහෙන රේඩියෝ අතර අහන රේඩියෝව FM 97.9 CRI ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා අඟහරුවාදා සේදෑයත් එක්ක ඔබ ඉන්නේ. අද අපි මැදිරි ඉන්නේ රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන්. අපි මීට කලින් රස වෛද්‍ය ක්‍රමය ගැන කෙටි පැහැදිලි කිරීමක් ඔබට ඉදිරිපත් කළා. වෛද්‍යතුමනි, මං දැන් අහන්න කැමති මේ රස වෛද්‍ය ක්‍රමේදී භාවිතයට ගන්නේ මොනවද? එතකොට මේ රස වෛද්‍ය ක්‍රමයට මේ රස කියන නම ලැබුණේ කොහොමද? මේ රස වෛද්‍ය ක්‍රමේදී භාවිතා වෙන්නේ ලෝහ වර්ග. ඉතින් එම නිසා මෙම ලෝහ වර්ග අතරින් මූලික වෙන්නේ රසදිය. ඉතින් මේ රසදිය මුල් කරගත්ත වෛද්‍ය ක්‍රමයක් නිසා මේකට රස වෛද්‍ය ක්‍රමය හැටියට නම් කරනවා. ඉතින් මේකෙදී තියෙන සුවිශේෂී දෙයක් තමයි, ඇයි මේ රසදිය මුල් කරගත්තේ? තවත් ලෝහ වර්ග තිබෙනවා. රත්තරම් පාවිච්චි කරනවා, රිදී පාවිච්චි කරනවා, තඹ පාවිච්චි කරනවා, තිත්තනාගම් පාවිච්චි කරනවා. නමුත් ඇයි මේ රසදිය වලට ප්‍රමුඛතාවයක් දුන්නේ? අනික වෛද්‍යතුමනි, දැන් සමාජයේ කතා බහක් තියෙනවා නේද මේ රසදිය මිනිස් ශරීරයට අහිතකරයි කියලා? බොහොම වැදගත් ප්‍රශ්නයක්. එතකොට මේ රසදිය තමයි මුළු ලෝකෙම පවතින්නේ මනුෂ්‍ය සංහතියේ නිරෝගීතාවය ආරක්ෂා වෙන්නේ රස හයක් තිබෙන නිසා. ඒ රස හය තමයි මధుර, අම්ල, ලවණ, කටු, තිත්ත, කසාය. නමුත් මේ රස හය අඩංගු ලෝකයේ තිබෙන එකම ද්‍රව්‍ය රසදියයි. එම නිසා රසදියවල වටිනාකම මේ මනාව ඔප්පු වෙනවා. නමුත් අපි මතක තබා ගන්න ඕන, ස්වභාවිකව නැත්තම් මහ පොළොවෙන් ලබා ගන්නා රසදිය ශරීරගත වුණොත් මම හිතන්නේ විනාඩි 24ක් ඇතුළත කෙනෙක් මියන්න පුළුවන්. එම නිසා මේ රසදිය විෂ නිර්විෂ කිරීමේ ක්‍රමවේදය ඉතාම වැදගත්. ඉතින් මෙම ක්‍රමවේදය භාවිතා කරමින්, ඒ කියන්නේ විෂ නිර්විෂ කළොත් අමෘතය හා සමානයි. ඒ කියන්නේ දැන් පොළවෙන් අපි ලබා ගන්න රසදිය ඒ විදිහටම ලබා දෙන්නේ නැතුව කිසියම් ක්‍රමවේදයකට ලක් කරලා ලබා දුන්නොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැහැ. ලෝකෙ පුරා පැතිරියනවා මේක බැරලෝ නැත්නම් හෙවි මෙටල්ස් කියලා. නමුත් මේ හෙවි මෙටල්ස් සම්බන්ධව තිබෙන්නේ සාවද්‍ය මතය. ඒ කියන්නේ මේ රසදියවල තියෙන විෂ නිර්විෂ කිරීමේ නොහැකියාව මතයි ඔවුන් තීරණය කරන්නේ මේක බැරලෝ කියලා. ඉතින් එම නිසා අර කලින් නැගුණ ප්‍රශ්නයක් මේ අහිත කරද, මේවා සියල්ලම නිත්‍යා මත බවයි මට නම් පැහැදිලිවම ප්‍රකාශ කරන්න තිබේ. දෙකයි විනාඩි 34යි වෙලාව. FM 97.9 CRI ශ්‍රී ලංකා අඟහරුවාදා සේදෑයත් එක්ක ඔබ ඉන්නේ. අද අපේ මැදිරියේ ඉන්නේ රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන්. මීට කලින් ඔබට රස වෛද්‍ය විද්‍යාව පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. ඒ වගේම මේ රස වෛද්‍ය ක්‍රමයට මේ රස කියන නම ලැබුණේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. ඒ වගේම තමයි රස හයක් මේ රසදියේ අඩංගුයි කියලා වෛද්‍යතුමන් කිව්ව. මధుර, අම්ල, ලවණ, කටු, තිත්ත, කසාය, මේ රස හයම අඩංගු රසදියේ කියලා තමයි වෛද්‍යතුමන් කිව්වේ. වෛද්‍යතුමනි, දැන් මේ රසදිය වලට අමතරව මොනවද භාවිතා කරන වෙනත් ලෝහ වර්ග මේ රස වෛද්‍ය ක්‍රමයේදී? මේ රස වෛද්‍ය ක්‍රමයේදී ඊළඟට භාවිතා වෙන ප්‍රධානම ලෝහය වෙන්නේ ගින්දගම්. රසදිය සහ සමගාමී වෙනවා. ඒ වගේම රත්තරම් භාවිතා වෙනවා, රිදී, තුත්තනාගම් කියන්නේ වර්තමානයේ සිංක්, එතකොට තඹ, කොප, ඒ වගේ ලෙඩ්, ඊයම්, මේ වගේ ලෝහ වර්ග රාශියක් භාවිතයට ගන්නවා
ෞෂ්‍යද නිෂ්පාදනය සඳහා. ඒ ලෝහ වර්ග තමයි භාවිතාවන්නේ රසදියවලට අමතර. ඒ කියන්නේ දැන් ඒ ඖෂධ නිෂ්පාදනය කරනවද කොහොමද ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ලෝහ භාවිතා කරලා? ඔව් ලෝහ භාවිතා කරලා. ඒ කියන්නේ ලෝහ ඉතාමත් දෙඩි විශ්නත්යකට පත් කළා අවසානයේ අලු බවට පත් වෙනවා. ඉතින් ඒක ඉස්සෙල්ලා නිර්විෂ කරන්න ඕන. ඉතින් මේ කාර්යාවලියේදී ඉතාමත් වැදගත් වන්නේ ඖෂධ නිෂ්පාදනය නැත්නම් ඖෂධ සංස්කරණය. ඒ මත තමයි අර රෝගීන් සුවපත් කිරීමේ සුවිශේෂී හැකියාව තිබෙනවා. ඉතින් ඖෂධ සංස්කරණය වගේම වර්තමාන ලෝකයේ තිබෙන රෝග තත්ත්ව ගැන හොඳින් අධ්‍යයනය කරන්න ඕන. නිර්මාණශීලීව අද පවතින රෝගවලට අනුකූලතාවයක් දක්වන ඖෂධ හඳුනා ගන්න ඕන. ඒ සම්බන්ධව හොඳ දැනුමක් තිබුණොත් පමණයි මේ වෙදකමින් නිරත වෙන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමනි දැන් අපි හිතමුකෝ දැන් ශාක පත්‍ර ඒව භාවිතා කළොත් ඇතැම් වෙලාවට ශරීරයට අහිතකර නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි දැන් මේ ලෝහ ගැන කියද්දී ලෝහ ශරීරගත වුණොත් යම් කිසි ආකාරයකට වෙනත් විදියකින් අහිතකර ප්‍රතිඵල එන්න පුළුවන් කියලා කෙනෙක් කිව්වොත්? ඇත්තම සත්‍ය කතාව බැලුවොත් අද තියෙන අද විද්‍යාත්මක ලෝකයේ ඕනෑම දෙයක් පරීක්ෂණාත්මකව බලන්න පුළුවන්. එහෙම බැලුවොත් වඩාත්ම විෂ තිබෙන්නේ වඩාත්ම අහිත කරවන්නේ ශාක. ශාක වලින් නිෂ්පාදිත දේවල් වලින් මෙහෙම කිව්වත් පුදුමයටපත් වෙයි. නමුත් පරිේෂණ ආයතනික පරිේෂණ වල නියැලෙන අය මේක හොඳින් දන්නවා. මොකද ශාක වලින් තමයි වඩාත්ම අහිතකර ප්‍රතිඵල මනුෂ්‍ය ශරීරයට ලැබෙන්නේ. එතකොට ඔබතුමා කියන්නේ ශාක භාවිතා කරලා ඒ ඖෂධ වලට වඩා මේ ලෝහ භාවිතා කරලා කරන ඖෂධ ක්‍රමය හොඳයි කියලාද? හොඳයි, ස්ථීරව විද්‍යාත්මකවත් ඔප්පු කරන්න පුළුවන්. සීආරයි ශ්‍රී ලංකා අඟහරුවාදා සේදයායත් එක්ක ඔබ ඉන්නේ. ලෝකේ කොහේ කොතනක හිටියත් බොහොම පහසුවෙන් පැහැදිලිව ඔබට පුළුවන් අපි වහන්න අපේ වෙබ් අඩවියෙන් www.crisrilanka.com අපේ වෙබ් අඩවිය. එහෙම නැත්නම් ඔබට පුළුවන් අපේ ඇප් එකෙන් උනත් අපි වහන්න. රස වෛද්‍ය ක්‍රමය ගැනනේ අද අඟහරුවාදා සේදයායෙන් අපි ඔබත් එක්ක කතා බහ කරන්නේ. රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන් තමයි අපේ මැදිරියේ ඉන්නේ. දැන් මීට කලින් අපි කතා බහ කළා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය බිහි වෙලා අවුරුදු 2000කටත් පස්සේ තමයි මේ රස වෛද්‍ය ක්‍රමය බිහි වෙන්නේ කියලා. වෛද්‍යතුමන් මේ පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් කළා. වෛද්‍යතුමනි මම දැනගන්න කැමතියි දැන් ඈත අතීතයේදී ලංකාවේ රසදිය භාවිතා කරලා මේ රස වෛද්‍ය ක්‍රමය පැවතුනාද? රස වෛද්‍ය ක්‍රමයක් තිබුණාද ඒ කාලේ? ඒ ඉතිහාසය කොහොමද? ඉතාම වැදගත් මං හිතන්නේ කාලෝචිත ප්‍රශ්නයක්. මොකද අපි ශ්‍රී ලංකාව ගැන කතා කරනකොට අපේ පුරාවෘත්තයේ අපිට අනුවිභවනීය රජ කෙනෙක් රාවණ රජතුමා. නමුත් මම අද ඉදිරිපත් කරන මතය සමහර විට ආන්දෝලනාත්මක වෙන්න පුළුවන්, පරස්පර විරෝධී වෙන්න පුළුවන්. මෙහි වගකීම මම සම්පූර්ණයෙන්ම මම බාර ගනිමින් තමයි මේ ප්‍රකාශය කරන්න සූදානම් වෙන්නේ. මොකද මතවාදයක් ඉදිරිපත් වෙලා තිබෙනවා රාවණ රජතුමා රස විදකම නැත්තම් රස ඖෂධ නිෂ්පාදනය කළායි කියා. මේක මුළුමනින්ම මිත්‍යා මතයක්. මොකද හේතුව මේකෙදී මට අවසර දෙන්න මොහොතක්. මොකද අපි ශ්‍රී ලංකාවට රස විදකම වින්නා දුන්න එකම විද පරම්පරාව 1898 මාතර බෙලිවෙණේ මේ රස විදකම ශ්‍රී ලංකාවට අපි හඳුන්වා දුන්න මූලිකම විද පරම්පරාව අපි. මොකද ශාක සම්ප්‍රදාය අනුගමනය කරපු අවුරුදු 25ක් නැත්නම් සෝරි සමාවෙන්න පරම්පරා 25ක් අපේ ආදිකතරුවරේ කරේ ගස් වේදකම් නැත්නම් ශාක සම්ප්‍රදාය. නමුත් 26 වෙනි පරම්පරාව මීට වඩා ඔබ්බට ගියා. අර ಭಾರತයේ මං කිව්වේ අවුරුදු 2000කට පස්සේ ලැබුණු අධ්‍යයකින් ලැබුණු වේදක පරම්පරාවක්. එම නිසා මීට වඩා ආසියාවේ නැත්නම් මොන හෝ පෙරදිග රාජ්‍යයක වටිනා විදකමක් තිබේද? මොකද 1899 මම හිතන්නේ ශ්‍රී ලංකාවේ සංදිස්ථානයක් මුළුමනින්ම විජාතීකරණය වෙච්ච අවුරුද්ද.
විජාතිකරණයට මුහුණ දෙන්න අපේ ආධිකත්වරුන්ට ශක්තිමත් වෙදකමක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වෙදකම මම හිතන්නේ අපේ දේශීය වෙදකම නැත්නම් ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ශාක සම්ප්‍රදායේ වෙදකම මුළු මනින්ම අහෝසි වන බව විර දක්නා නුවණින් අපේ ආධිකත්වරු දැනගෙන ඉන්නේ. විමසා බැලීමේදී ಭಾರತೀಯ ರಸವೇದಕಮ ಸ್ಥಿರನ. ಹಿಮನಿಸ ಭಾರತೀಯ ರಸವೇದಕಮ ಗಣ್ಣ ಅಪೇ ಆದಿ ಕತ್ರುವರಿ ಮಹತ್ ಕೆಪಕಿರೀಮ್ ಕಲ ವಿಶಾಲ ಧನಸ್ಕಂದ್ಯ ಕೆಪಕಿರಲ ತಮೈ ಅಪಿ ಭಾರತೀಯ ಏಕಿಯನ್ನಿ ಭಾರತೀಯ ರಸವೇದಕಮಿ ಮೂಲಿಕ ಅರಳುವ ನೆತ್ತಂ ಏಕಮ ವೇದ ಪರಂಪರಾವ ತಮೈ ರಸಾಚಾರ್ಯ ಬೂದೇ ಮುಕೋಜಿ ವೇದ ಪರಂಪರಾವ ಮೀ ವೇದ ಪರಂಪರಾವಿನ್ ಅಪಿ ರಸವೇದಕಮ ಇಗನಗತ್ತ ಶ್ರೀಲಂಕಾವಟ ರಸವೇದಕಮ ಅಂದಿನ್ನಾ ದುನ್ನೆ 1898 සිට නමුත් විධිමත් ලෙස 1900 දී අපි මේ රටට රසවේදකම හඳුන්වා දෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුලින්ම රසවේදකම ආරම්භ වෙන්නේ 1898 විධිමත් ලෙස 1900 අපි තමයි ශ්‍රී ලංකාවට රසවේදකම හඳුන්වා දුන්න ප්‍රථම වේද પરම්පරාව. ඉතින් මේදී මට කියන්න තිබෙන්නේ මෙන්න මේ කරුණ. රාවණ රජතුමා ශ්‍රේෂ්ඨ රජවරේ, අනුවිභවනීය රජවරේ. ඔහු කරපු විශිෂ්ටතම දේ තමයි ලෝකෙට ඔහුගේ ප්‍රථම ප්‍රකාශනය තමයි අර්ක ප්‍රකාශනය. ඒ කියන්නේ අර්ක හදනවා කියන්නේ එක්ස්ට්‍රැක්ට් හදනවා කියන්නේ. ඒ කියන්නේ යම් කිසි දෙයක ශාකයක සම්පූර්ණම රසය උරා ගන්නවා. ඒ කියන්නේ නවීන වෛද්‍ය නවීන විද්‍යාත්මක බැලුවත් මං හිතන්නේ ලෝකයේ ප්‍රථමින්ම ලීබික් කන්ඩෙන්සර් එක නැත්තම් මේ පෙරණ යන්ත්‍රය හදලා තින්නේ අපේ ගෞරවණීය විශිෂ්ටතම රාවණ රජතුමා. ඒක මං හිතන්නේ මුළු ලෝකෙ කාටවත් කියන්න බෑ බොරුයි කියලා. අර්ක ප්‍රකාශයේ තියෙන මේකයි. නමුත් රස වේදකම කලායයි කියන එක නිත්‍යාවක්. මොකද එතුමා මේ රස ඖෂධ හදනවට වඩා රසදීන් ඊටත් වඩා වටිනා දේ කරන්න උත්සුක වෙච්ච ශ්‍රේෂ්ඨ නරපතියෙක් ලෝකෙ. ඌගේ අනුවිභවනීයත්වයක් ඒකයි. ඌ මොකද්ද කළේ? රසදිය වලින් කොන්නේක අම්ල වර්ගයක් හැදුවා. මේ අම්ල වර්ගය භාවිතා කළා අදත් ලෝකයේ අති බිහිසුණු මම හිතන්නේ යුද්ධ ආයුධ හතම හදන්නවා. මේක මම හිතන්නේ කිසිම මාධ්‍යකින් මේක එළිදරව් වෙලා නැහැ. ප්‍රථම වතාවට ඔබ ආයතනයේ මාධ්‍යකින් තමයි මම හිතන්නේ මේ සත්‍යය එළිදරව් වෙන්නේ. ඉතින් එම නිසා එකම එක අම්ල වර්ගයක් හැදුවා. ඒ අම්ල වර්ගය පාවිච්චි කරන්න පුළුවන් යුද්ධ ආයුධ හතකට. එම නිසා ලෝකයේ මම හිතන්නේ ඔහුගේ ගෞරවණීයත්වයේ තියෙන රසදිය වලින් වෙදකමකට වඩා ඖෂධ වලට වඩා ඔබට ගිහිල්ලා රසදිය පාවිච්චි කරලා විශිෂ්ට ගණි යුද්ධ ආයුධ හැදුවා. ඉතින් ඒකයි සනිටුහන් වෙන්න ඕන. එතකොට අර අම්ල වර්ගය අතර එක්කම එක බෙහෙතක් ඔහු නිෂ්පාදනය කළා. ඔහු නිෂ්පාදනය කරපු බෙහෙතේ නම් මම හිතන්නේ ප්‍රථමයෙන්ම මම හිතන්නේ මාධ්‍යකින් එළිදරව් වෙන්නේ අද. ඔහු හැදුවු බෙහෙත ප්‍රතාප ලංකේශ්වර රසය. ප්‍රතාප ලංකේශ්වර රස භාවිතා කළේ යුද්ධයේදී දකින අනිතු විපාක. ඒ කියන්නේ තුවාල ඇතිවීම, මරණයට පත්වීම වළක්වා ගන්නයි ඔහු ප්‍රතාප ලංකේශ්වර රස. මෙම නිසා රස වෛද්‍ය ක්‍රමය බිහි කළේ ශ්‍රී ලංකාව නොවෙයි භාරතය. භාරතයෙන් තමයි අපි රසවේදකම් ඉගෙන ගත්තේ. නමුත් අනන්‍යතාවය ශ්‍රේෂ්ඨත්වය අපි අගය කළ යුතුයි. මොකද රසදිය වල තියෙන විශිෂ්ටත්වය කරුණු තුනක් තිබෙනවා. ඒකෙන් එකක් තමයි ප්‍රධානම දේ තමයි නොපිනි සිටීමේ හැකියාව. රසදිය භාවිතා කළා නොපිනි සිටීමේ හැකියාව එක. ඒක අපි තව පැහැදිලි කරමු වෛද්‍යතුමනි නොපිනි සිටිනවා කියන්නේ. දැන් අපි හිතමු රසදිය භාවිතා කළා පුළුවන් අපි ඉන්නවා නමුත් මහ ජනතාවට පේන්නේ. හහා රසදිය භාවිතයෙන් පළහිරු ලොකුම විශිෂ්ටත්වයයි. ඒ කියන්නේ මෙතන එතින්ම මායා දර්ශන නෙමෙයි. මොකද මේක පාවිච්චි කළා වුණනම් කෙනෙකුට නොපෙනී යන්න පුළුවන්. ඉතින් එමනම් අපේ රාවණ රජතුමා රසදිය භාවිතා කළා දනුමනරයක් හැදුවා. මේක ඉන්ධන හැටියට භාවිතා කළා තියෙන රසදිය. ඉතින් ඒක නිසා රසදිය කියන්නේ විශිෂ්ට ඉන්ධනය. අදත් මේවා නිර්මාණය කරන්න පුළුවන්. මම ප්‍රායෝගිකවාදී රසවේදකම නියෝජනය කරන පරම්පරාවක අවසන් පුරුක හැටියට වර්තමානයේ පුරුක හැටියට මේවා ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක නිසා රසදිය කියන්නේ මා අති විශිෂ්ට දෙයක්. මම හිතන්නේ එවැනි බිහිසුණු ආයුධ හතක් අදත් ලෝකේ නැහැ.
එම නිසා රාවණ රජතුමාගේ විශිෂ්ටත්වය අපි අගය කරන්න ඕන. රසදිය තුලින් රස ඖෂධ හදනවාට වඩා විශිෂ්ට ගණේ මෙහෙවරක් කරපු ලෝකයේ පාල වූ අතිශ්‍රේෂ්ඨ නරපතිය. ඉතින් අනිත් එක තමයි මේක නොපිනි යාම කියනකොට එකක් අහසින් ගියා. එතකොට අහසින් නොපිනි ගියොත් මම හිතන්නේ පවත් ග්‍රහ ලෝකයක් කරා පවා යන්න පුළුවන් ශක්තිය මේ රසදිය පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඉතින් එම නිසා රාවණ රජතුමාගේ අති විශිෂ්ටත්වයේ තිබෙන්නේ මෙන්න මෙතෙන්දී. එම නිසා මෙන්න මේ කරුණ මං හිතන්නේ කිසිදු විද්‍යුත් වේවා මුද්‍රිත වේවා කිසිම මාධ්‍යකින් පළ වෙලා නැහැ. මගේ පෞද්ගලික මතයයි මම මේ කියන්නේ. මම හිතන්නේ මේසා දැනුම් සම්භාරයක් තිබිච්ච පුලස්ති නැමැති ඍෂි පරම්පරාවෙන් ආපු නම් රාවණ රජතුමා ඍෂිවරයෙක් නෙවෙයි. ඔහු සාමාන්‍ය පුද්ගලෙක්. මං සාමාන්‍ය කියන්නේ අති විශිෂ්ට දැනුම් සම්භාරයක් තිබුණා. ඔහු අන්වර්ථය ගොත කළා හිස් දහයක් තියෙනවා කියලා. මේ හිස් දහයෙන් කිව්වේ ඔහුට විෂයන් දහයක් තිබෙනවායි. ඉතින් මේ විෂයන් දහය දන්නා මේ තරම් ශ්‍රේෂ්ඨ නරපතියා භාරතීය යුද්ධයකින්, ඒ කියන්නේ රාමාතින් මිය ගියායයි කියන එක අපිට හිතන්න අමාරුයි. මොකද ඔහුගේ විශිෂ්ටතම කෘතියක් තමයි උද්දීශ තන්ත්‍රය. ඉතින් මේ උද්දීශ තන්ත්‍රය කියවා තිබෙනවා නම් ඔහුගේ දක්ෂතා මං හිතන්නේ මෙනවින් ප්‍රකාශයටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, රාවණ රජුරුවන්ගේ පුත්‍රයා ඉන්ද්‍රජිත් ඉතාමත්ම වටිනා ග්‍රන්ථයක් ලිව්වා. ඒ ග්‍රන්ථයේ නම තමයි උද්දීශ තන්ත්‍රයේ තාත්තගේ ප්‍රිය උද්දීශ. මේවා කියවා බැලුවොත් රාවණ රජුරුවන්ගේ වටිනාකම ඔහු සතු ඥාන සම්භාරය මෙනවින් වටහා ගන්න පුළුවන්. එම නිසා මං පුද්ගලිකව හිතනවා රාවණ රජතුමා මේසා ඥාන සම්භාරයක් තිබෙනවා නම් ඔහු මිය ගියේ නැහැ. නොපිනී යාම ආසින් යාම රසදිය භාවිතා කිරීමේදී මම හිතන්නේ ඔහු වෙනත් ග්‍රහ ලෝකයකට සීන්දු නැයි කියන මතේ මම පෞද්ගලිකව ඉන්නවා. හොඳයි, අද අපේ මැදිරීනේ රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන් එතුමන් තමයි මේ කරුණු කාරණා ඔබට අරගෙන ඉන්නේ. එහෙමනම් ඉන්න කියලා ආරාධනා කරන FM 97.9 දැන් බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ රස වෛද්‍ය ක්‍රමයෙන් සුව කරන්න පුළුවන් රෝග මොනවාද කියලා. ඒ පිළිබඳව තමයි අපි ඊළඟට කතා කරන්නේ. දිගටම ඉන්න FM 97.9. මනු 7.9 සීආරයි ශ්‍රී ලංකා අඟහරුවාදා සේදයාත් එක්ක ඔබ ඉන්නේ. අද අපි කතා බහ කරන්නේ මේ රස වෛද්‍ය ක්‍රමය ගැනනේ. ඔබට ටිකක් වෙනස් මාතෘකාවක් විදිහට දැනෙනව ඇති, ඇතැම් විට ඔබ මේ පිළිබඳව කරුණු කාරණා දන්නව වෙන්නත් ඇති. අපි මැදිරියේ ඉන්නේ රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි, දැන් අපි මීට කලින් කතා බහ කළේ ලංකාවේ ඉතිහාසයේ මේ රසදිය භාවිතා කළ මේ රස වෛද්‍ය ක්‍රමය පැවතුනේ කොහොමද කියන කරුණු කාරණා ගැනනේ. ඉන්දියාව පිළිබඳවත් අපි කතා බහ කළා. එතකොට ලංකාව සහ ඉන්දියාවට අමතරව තවත් මොනම රටවලද මේ රස වෛද්‍ය ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ? තාමත්ම සතුටින් කියන්න ඕන රස ඖෂධ ක්‍රමයක් ಭಾರತයේ නිර්මාණය කළා, ලෝකෙට දුන්නා. නමුත් ලෝක ජනතාවගෙන් ඇත්තටම කියනවා නම් තාමත් මේ අදහස් එළියට එන්නේ නැහැ. නැත්තම් ප්‍රචාරාත්මකව එළියට එන්නේ නැති ගැන මම කනගාටු වෙනවා. නමුත් චීනය මම හිතන්නේ මේ රසදිය භාවිතා කරලා ඖෂධ හරි ගස්සලා තිනවා. නොයෙකුත් විස්මිත වැඩ කරලා තිනවා. අදත් චීන ඉතිහාසඥයින් මේවා එකින් එක ලෝකෙට ඉදිරිපත් කරන්න ඇති. නමුත් ශ්‍රී ලාංකික ජනතාව මේ ගැන එච්චර අවබෝධයක් නැතිව ඉන්න පුළුවන්. ඉතින් ඖෂධ පවා හදලා තිනවා, යුද්ධ ආයුධ හදලා තිනවා. ඒ විතරක් නෙමෙයි, සමහරක් රජවරුන්ගේ දේහයන් අදටත් තියෙන අවුරුදු දහස් ගාණක් භාවිතා කරලා තියෙන රසදිය ඒ දේහයන් ආරක්ෂා කර ගැනීමට. ඒ කියන්නේ දේහයන්ට කිසිම ප්‍රශ්නයක් වෙ නැතුව එහෙම තියාගන්න පාවිච්චි කරලා තියෙන්නේ රසදිය කියලාද ඔබතුමා කියන්නේ? ඒක චීන ඉතිහාසඥයින් විසින්ම ප්‍රකාශයටපත් කළා. ඉතින් එම නිසා චීනය මම හිතන්නේ රසදිය සම්බන්ධව විශිෂ්ට මෙහෙවරක් කරපු රටක්. ඒ වගේම අදත්
පුදුමේලවන සුළු දේවල් කරලා ජාතියන්තරයට එලින් නොවුණු සුවිශේෂී රාජ්‍යයක් හැටියට මට අඳුන්වා දෙන්න පුළුවන් චීන. දැන් බොහෝ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි වෛද්‍යතුමනි, මේ රස වෛද්‍ය ක්‍රමය භාවිතා කරලා නිශ්චිතවම සුව කරන්න පුළුවන් රෝග මොනවද කියලා. නංගිරණි, ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද රෝගියෙකුට නැත්තම් මේ පිළිබඳ කුතුහලයක් ඇතිවන ඕනෑම කෙනෙකුට වෛද්‍ය ක්‍රමයක් සම්බන්ධව කතා කරනකොට එහන්න පුළුවන් තියෙන හොඳම පැණි පෙටලු. මං ඉතාමත්ම සරලව කිව්වොත්, කේශාන්තයේ සිට පාදාන්තයේ දක්වා ඕනෑම රෝග අවස්ථාවකට ඖෂධ තිබෙන ශක්තිමත් වෙදකමක් රස වෙදකම. එම නිසා සුව කිරීමට නොහැකියයි සම්මත. ඇතැම් රෝග පවා අදත් අපි නවීන ලෝකයේ සුවපත් කළා සාක්ෂි සහිතව සිටින වෛද්‍යවරුන් හැටියට බොහොම අභිමානෙන් ප්‍රකාශ කිරීමට කැමතියි. ඒ කියන්නේ නිශ්චිතව දැන් මේ රෝග කියලා නෑ, ඕනම රෝගයක් සුව කරන්න පුළුවන් මේ රස වෛද්‍ය ක්‍රමයෙන් කියලා ඔබතුමා කියනවා. හොඳයි, අපි එහෙමනම් ඒ ලෙඩ රෝග මොනවද කියලත් කතා බහ කරන්න ඕනි. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න 0112515588. දහටයි වෙලාව අඟහරුවාදා සේදයායට සීආරයි ශ්‍රී ලංකා හිතවතියක් ඇවිත් ඉන්නවා කොට්ටාවෙ ඉඳලා. ඉන්ද්‍රාණි අයිබෝවන්. අයිබෝවන් තරුෂි, අද වැඩසටහන අහගෙන නේද ඉන්නේ? හරි, මාසාවෙන් අහගෙන ඉන්න තරුෂි. පුදුම ලස්සන පැහැදිලි කිරීමක් මේ වෛද්‍යතුමා කරන්නේ. අපිටත් රාවණ යුගයට යන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. ලස්සන පැහැදිලි කිරීමක් කරනවා, හරිම අගේ කරනවා මම මේ වෛද්‍ය සාකච්ඡාව. අවසානයේදී හරි එතුමාගේ දුරකථන අංකයක් දුන්නොත් හැමෝටම වටී මං හිතන්නේ. අනිවාර්යෙන් ඉන්ද්‍රාණි, අපි දුරකථන අංකයක් අනිවාර්යෙන් ලබා දෙන්නම්. මොකද දැන් බොහෝ දෙනෙක් විවිධ ලෙඩ රෝග පිළිබඳව වෛද්‍යතුමන්ගෙන් අහනවා. ඉතින් ඒවලත් අපි පිළිතුරු දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා වෛද්‍යතුමන් සම්බන්ධ කරගෙන. ඉන්ද්‍රාණිට අවස්ථාව තියෙනවා අද පිළිතුරත් ලබා දෙන්න. පිළිතුරු තමයි මේ රස වෛද්‍ය ක්‍රමයට. රසදිය තමයි මේ තරුෂි උත්තරේ. හොඳයි, රස වෛද්‍ය ක්‍රමයට මේ රස කියන නම ලැබුණේ කොහොමද කියලා තමයි ඇහුවේ ඉන්ද්‍රාණි. රසදිය වලින් තමයි. හොඳයි, බොහොම ස්තුතියි කතා කළාට. දිගටම ඉන්න අපිත් එක්ක. සුබ දවසක්. දිගටම ඉන්නවා තරුෂි. හොඳයි, සුබ දවසක්. අද අපි මැදිරියේ ඉන්නේ රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන්. මීට කලින් අපි වෛද්‍යතුමන් එක්ක කතා බහ කළේ මේ රස වෛද්‍ය ක්‍රමය ඔස්සේ නිශ්චිතවම සුව කරන්න පුළුවන් රෝග මොනවද කියලා. ඉතින් වෛද්‍යතුමන් පැහැදිලි කළා කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ඕනෑම රෝගයක් මේ රස වෛද්‍ය ක්‍රමය ඔස්සේ නිට්ටාවටම සුව කරන්න පුළුවන් කියලා. වෛද්‍යතුමනි, දැන් ඇතැම් රෝගීන්ට ශල්‍යකර්ම කරන්න කියලා නිර්දේශ කරනවානේ වෛද්‍යවරුන්. එතකොට දැන් මේ රස වෛද්‍ය ක්‍රමෙන් ශල්‍යකර්ම කරන්නේ නැතුව රෝග සුව කරන්න පුළුවන් කියලා ඔබතුමා කියනවා. ඒ ගැන අපි පැහැදිලි කිරීමක් කරමු. මම හිතන්නේ ඉතාම වටිනා ප්‍රශ්නයක්. මොකද දැන් මං කලිනුත් කිව්වනේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ආයුර්වේද වෛද්‍යංශ තමයි ලෝකේ ප්‍රථම වතාවට ශල්‍යකර්ම ලෝකෙට දායාද කරන්නේ. අවුරුදු 2000ක් යන විට භාරතීන් වෛද්‍ය විශේෂඥයින් තේරුම් ගත්තා යම් යම් අහිතකර ලක්ෂණ පසුපද්‍රව ශල්‍ය කර්මවල තිබෙනවායි. එම නිසා භාරතීය විසින්ම රසවෛද්‍ය ක්‍රමය නිර්මාණය කළේම ශල්‍ය කර්ම වළක්වා ගැනීම උදෙසායි. එතකොට ශල්‍ය කර්ම කළ යුතු රෝග අවස්ථාවන් කොහොමද මේ රස ඖෂධ වලින් වළක්වන්නේ? ඉතින් එම නිසා අපි මේ පිළිබඳව ශ්‍රී ලංකාවට රස දෙකම හඳුන්වා දුන්න පරම්පරාවේ වර්තමාන වෛද්‍යවරු හැටියට අපි මේක ගැඹුරෙන් අධ්‍යයනය කළා. මොකද මොනවද මේ නූතනයේ තියෙන ශල්‍යකර්ම? මේවා වැළක්විය හැකිද? ඉතින් සමහරක් වෙලාවට මේ හාස්‍යෝත්පාදක වෙන්නත් පුළුවන්, සිනහවට ලක් වෙන්නත් පුළුවන්. මොකද මේ තරම් නූතන යුගයේ සංකීර්ණ ශල්‍යකර්ම තිබෙනවා, ඉන්ද්‍රියන් බද්ධ කරනවා. මේවා වැළක්විය හැකිද මේ රසයේ දකමට? එහෙම නිසා
දීර්ඝ කාලයක් මාත් මගේ බිරිඳත් රස වෛද්‍යාචාර්යනි චන්ද්‍රිකා කුලරත්න. ඉතින් එතුමියත් මාත් මේ පිළිබඳව කරපු මං හිතන්නේ අධ්‍යයනයේ විශිෂ්ට ප්‍රතිඵලය අපි ගිය වර්ෂයේ, ඒ කියන්නේ 2018 මාර්තු 27 වෙනිදා අපේ තිබෙන සකල විධ දුර්වලතා වලට නිසි උත්තරේ සපයමින් රසවෛද්‍ය ඉතිහාසයේ මං හිතන්නේ 3000ක් වූ රසවෛද්‍ය ඉතිහාසයේ විශිෂ්ටතම අග්‍රඵලය, ලෝකයේ ප්‍රථම ශල්‍ය නිවාරණ රෝහල අපි රත්මදාන ගොල්ලුමඩු මහන්සියේ විවෘත කළා. එම නිසා රසවෛද්‍ය ක්‍රමයේ තියෙන විශිෂ්ටත්වය ආරම්භ වන්නේ ඇත්තටම කියනවා නම් තව මාස දෙකකින්. මොකද හේතුව, අපි යම් යම් ඒකක තවමත් මේ රෝහලේ විවෘත කරලා නැහැ. ඉතින් එම නිසා මා බලාපොරොත්තු වෙනවා, උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් වකුගඩු රෝගයේදී ඔවුන් යෝජනා කරන්නේ බද්ධ කරන තෙක් අසාධ්‍ය රෝගියා ඩයලයිසිස් කිරීම, නැත්තම් රුධිරයක් පාන්දු කරණයට ලක් විය යුතුයි. නමුත් මේවා වැළැක්විය හැකි. නමුත් අපි මේවා වචනයට පමණක් වැඩ සීමා වෙලා තියෙනවා. අවංකව මම කතා කරන වෛද්‍යවරේ, මොකද අපි කරන්නේ නේවාසික නොවි බාහිරව සිටින රෝගීකට කරන ප්‍රතිකාරය. අපේ විද පරම්පරාවට අදාළ අවුරුදු 119යි. මේ 119 කලේ නේවාසික නොවි බාහිරව සිටින රෝගීකට ප්‍රතිකාර දෙනවා. ඒ කියන්නේ අපි ඖෂධ ලබා දෙනවා, රෝගියා ගෙදර ගිහින් ඖෂධ භාවිත කරනවා. නමුත් මේකේ අඩු ලුණුකම් රාශියක් තියෙනවා. සමහරක් අසාධ්‍ය රෝග එහෙම සුව කරන්න බැරි විදිහට. ඒකයි මම කිව්වේ අපේ රසවිදකමේ විශිෂ්ටත්වය ආරම්භ වන්නේ ඉදිරි මාස දෙක තුනක් තුළදී. එහෙම නිසා මා කල්පනා කළා මෙහෙම. මොකද අපි ලබාගත්තේ විශිෂ්ට ජයග්‍රහණ. ඒ කියන්නේ මෙතෙක් කාලයක් අපි නාඩි බලලා විරසං කළේ නැහැ. අපි මොකද්ද කළේ? ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා නිර්ණායක භාවිතා කළා. ඒ කියන්නේ ඔවුන් කියන මුද්‍රා පරීක්ෂණ, රුධිර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ, ඒ කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් CT ස්කෑන් වෙන්න පුළුවන්, MRI වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් PET ස්කෑන් අපි භාවිතයට ගත්තා. මොකද ලෝකයේ පිළිගත් මතවාද නිර්ණායක තිබෙනවා නම් අපගේ පාරම්පරික ඥානයට ශක්තිමත් භාවයක් තිබෙන්න ඕන ඒවා අභිභවය. එහෙම නැත්නම් ඒ පාරම්පරික වෙදකන් මුළුමනින්ම මම හිතන්නේ කෞතුකාගාරවල තැන්පත් විය යුතුයි කියලා. දැන් එතකොට වෛද්‍යතුමන් කියන්නේ රස වෛද්‍ය විද්‍යාවට නවීන තාක්ෂණයේ යම් යම් දේවල් උපයෝගී කරගෙන තමයි මේ ප්‍රතිකාර ක්‍රම කරන්න කියලා. ඒක පහසුයි. පහසුයි කියන්නේ මට ඒක විස්තරාත්මක ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන්න. අපි ඉස්සෙල්ලා මම අර කලින් කිව්ව නිර්ණායක භාවිතා කළා. ඉතින් නිර්ණායක භාවිතා කළා රෝග අඳුනාගෙන අපේ අවුරුදු 3000ක් ඉතිහාසයේ මේ තියෙන රස ඖෂධ භාවිතා කළා රෝග සුවපත් වෙච්ච බව ඔප්පු කරන්නේ අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගත් නිර්ණායක. එම නිසා එහෙමනම් අපගේ වෙදකමට ලෝක සෞඛ්‍ය සංවිධානයට කිසිසේත් කියන්න බෑ මෙහි නිත්‍යාවක් විදිහට. කොර නවීන වෛද්‍ය විද්‍යාවට ඍජු අභියෝගයක් එතෙන්දී එල්ල වෙනවා. හෙයි, ඔවුන්ගේම නිර්ණායකයි අපි භාවිතා කරන්නේ. ඖෂධ ක්‍රමයයි වෙනස් වෙන්නේ. ඉතින් ඒකේ විශිෂ්ටත්වය තමයි ශල්‍ය කර්ම වැළැක්වීම. ඉතින් එම නිසා මා පෞද්ගලිකවම කල්පනා කළා, මම උදාහරණයක් මම කලින් කිව්වා, ඩයලයිසිස් නොකර ඩයලයිසිස් කළ යුතු අවස්ථාවේ පසුවන රෝගිය කොහොමද රසව වෛද්‍ය ක්‍රමය තුලින් බේරා ගන්න. අදටත් අපිට ඒක කරගන්න බැරි වුණා. මොකද තව මාස දෙකකින් මේ ඒකකේ විවෘත කරන්න තමයි. මොකද හේතුව, අපි ලෝකයේ සිටින වකුගඩු රෝග විශේෂඥ සම්මේලනයේ සභාපතින මහාචාර්යනි ඉදිරියල් ලෙවින් කැනඩාවේ සිටින, ඔහු තමයි ලෝකෙම නෙෆ්‍රොලොජිස්ට් ඇසෝසියේෂන් එකේ ෂියා පර්සන්. මොකද නිසා අපි කැඳවීමක් කරනවා ලංකාවට. එතුමිය ඉදිරියේ, එතුමියගේ අධීක්ෂණය යටතේ ඩයලයිසිස් කිරීම නිරර්ථක භාවය අපි ඔප්පු කරනවා. ඒ නිසායි මම සූදානමින් සිටින්නේ. ඒක නිසා තව මාස දෙක තුනක් ඇතුළත අපි අපේ දක්ෂතා පෙන්වන්නේ ලෝකයේ අග්‍රගණ්‍ය, ඒ කියන්නේ ඉන්න විෂය තුළ සිටින ශ්‍රේෂ්ඨයින් ලංකාවට ගැඳවලයි. මේකෙදී අමතක කරන්න එපා මම ලංකාවේ ඉන්න වෛද්‍යවරුන් නැතකා හිනවයි කියලා.
මොකද අපි මේවා පෙන්විය යුත්තේ ඒ ක්ෂේත්‍රයේ සිටින ජාත්‍යන්තරයේ දැවන්තෙන්. එහෙම පෙන්වුවොත් තමයි මෙම වෙදකම ජාත්‍යන්තරයට යන්නේ. එතකොට අපගේ රෝහල ජාත්‍යන්තර මට්ටමට යන්නේ. අනිත් වෙදකම් වලට කරන්න බැරි වෙච්ච දේ අපි ඔප්පු කළා නිර්ණායකතුනි. අපි රෝහල හරහා පින්නම් කරන්න උත්සාහ කරන්නේ අධීක්ෂණය කිරීමට ලෝකයේ ඉන්න විශිෂ්ට වෛද්‍ය විද්‍යාඥයන් ලංකාවට කැඳවෙන. කැඳවලා පෙන්නලා ඔවුන් සමග අපි මාධ්‍ය හමු තිබෙන. ඒ තුලින් ඔවුන් ලෝකෙට කියයි අපි දැක්ක දේ සත්‍යයි කියලා. එම නිසා අපි මේ කල්ලියල් බලමින් මෙය කරන්නේ. ඉතින් එම නිසා රසවේදකමේ විශිෂ්ටත්වය අනුභවනීයත්වය තව මාස දෙක තුනකින් මුළු ලෝක ප්‍රජාවටම දැන ගැනීමට අපි සලස්වනවා. හොඳයි. එහෙමනම් ඒ පණිවිඩය සුබ පණිවිඩයක් වෙයි අපේ අසන්න. විශේෂයෙන්ම සුබ පණිවිඩයක් වෙනවා විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවට මම හිතන්නේ ඉමහත් ධනයක් ශ්‍රී ලංකාවට ගලාගෙන එයි කියලා මම බලාපොරොත්තුවක් තිබෙනවා. තිස්සයයි වෙලාව FM 97.9 CRI ශ්‍රී ලංකා අඟහරුවාදා සේදයාත් එක්ක ඔබ ඉන්නේ. අද අපේ මැදිරියේ ඉන්නේ රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන්. එතුමන් මීට කලින් පැහැදිලි කළා මේ රස වෛද්‍ය විද්‍යාව භාවිතා කරලා කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ඕනෑම රෝගයක් සුව කරන්න මේ රස වෛද්‍ය විද්‍යාවට පුළුවන් කියලා. වෛද්‍යතුමනි, දැන් ඇතැම් වෙලාවට සුව කරන්න බැහැයි කියලා ඇතැම් රෝග තියෙනවනේ, ඒ දේවල් එතකොට කොහොමද රස වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්නේ? දැන් උදාහරණයක් ගත්තොත් මම හිතන්නේ ලෝක ඉතිහාසයේ ක්‍රිස්තුස් වහන්සේට පසුව උපදිනකොටම අන්ධභාවයේ තිබූ අන්ධ ළමයි දෙදෙනෙක් අපි සුවපත් කළා. දැන් මෙතෙන්දි ප්‍රශ්නයක් මතුනේ, ඇයි සියලුම අන්ධයින්ට බැරිද රසවේදකමේ විශිෂ්ටත්වය ලබා දෙන්නේ? ඉතින් අපි එන්න ධර්මනම් දෙදෙනාව තෝරාගෙන අපේ වෛද්‍ය ක්‍රමයේ විශිෂ්ටත්වය ලෝකෙට කියා පාන්න අපි උත්සාහයක් කෙරෙනවා. නමුත් අපිට ලක්ෂ 10කට අධික මුදලක් වැය වුණා ඒ අය නැවතත් පින්මු ලබා දෙන්න. ඉතින් මේ පින්ම ලැබූ ළමේ ITN එකේ වෙනස වැඩසටහනේ පෙනී සිටින්න කතා කළා සජීවී. අදට අවුරුදු 7කට පෙර. නමුත් අවුරුදු 7ක් ගත වී තිබෙනවා. අදත් ලෝකයේ තාමත් බැරිුණා කිසියම් වූ රටක අක්ෂි රෝග විශේෂඥයෙකුට ජාතියන්දේ සුවපත් කොට ගන්නා. නමුත් අපිට කිසිදු බලධාරියෙක් මේ වෙනකොට මේ පිළිබඳව අගය කළේ නැහැ. අපි අගයකින් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ දේ කොතරම් බාධකාවක් සක්‍රියව කරනවා. මොකද 1977 සිට මා අද දක්වාම ඉල්ලා සිටිනවා මට වෛද්‍ය පර්යේෂණ ආයතනයක් බිහි කර ගැනීමට අවස්ථාව දෙන්න කියලා. අපි කිසිවිටකත් ගොඩනැගිල්ලලා නැහැ, උපකරණ වල ඉල්ලලා නැහැ. අපි කියන්නේ මේකට අවශ්‍ය නෛතික පදනම නීතිමය පදනම හදලා දෙන්න. නමුත් අද වෙනකම් මට ලබා දීලා නැහැ. නමුත් මම අක්‍රීය වෙන පුද්ගලෙක් නෙමෙයි. ලෝකයේ විවිධ පර්යේෂණ ආයතන සම්බන්ධී කරගෙන මගේ පර්යේෂණ මාලාව මම කඩගෙන යනවා. එම නිසා අපි ලෝකයේ විශිෂ්ටත්වයට පත් වූ වෛද්‍ය පරම්පරාවක් බවට හේතු කාරණා තමයි විල්සන් ඩිසීස් කියා රෝගයක් තිබෙනවා. ලෝකයේ කිසිම වෛද්‍ය ක්‍රමයකට සුවපත් කරගන්න බැරි වුණා. ඒ කියන්නේ සම්බතෙන්පත් වී අකාලේ මිය යන සමහරක් බොහෝ ශ්‍රී ලංකාවේ වුණත් බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා තියෙන මේ විල්සන් ඩිසීස් අඳුනගෙනවත් නැහැ මේ විල්සන් ඩිසීස් කියලා. ඉතින් මට හැකියාවක් තිබුණා මෙවැනි රෝගීන් 14 ඒ කියන්නේ 10ට අඩු සංඛ්‍යාවක් සුව කළා ජාත්‍යන්තරයේ දෙන්නත්. ඒ අයගෙන් අපි ඔප්පු කළා අපේ රසවේදකමින් තියෙන අනුවිභාවය. ඒ වගේම තියෙනවා තවත් රෝග තත්ත්වයක්. මේකට කියන්නේ විල්සන් ඩිසීස්
මොකද බිල්සන් කියන වෛද්‍යවරයන් එක නුනගත්තේ. නමුත් මේ මොහොත වෙනකම් නවීන වෛද්‍ය විද්‍යාවට විසඳුමක් නැහැ. ඉතින් අපි මෙවැනි දේ සාක්ෂි සහිතව ඔප්පු කළ වෛද්‍ය පරම්පරාවක් නියෝජනය කරන්නේ. තවත් රෝග තත්ත්වයක් තමයි විලියම් සින්ඩ්‍රෝම්. ඒ කියන්නේ උපතින්ම තයිරොයිඩ් ග්‍රන්ථි අක්‍රියයි. මේ අය අදත් කනුගාටුදායකයි ගොළු ළමයි හැටියට පැත්තකට වෙලා සිටිනවා. රත්මලානේ අංග විද්‍යාලයකුත් තිබෙනවා, ගොළු විද්‍යාලයකුත් තිබෙනවා. කවමදාවත් රත්මලානේ තිබුණ මාව කැඳවල නැහැ. මේ ආයතන දෙකේ විදුහල්පතිවරු තමන්ගේ ඉන්න දරුවන්ගේ ඔබතුමාට පුළුවන් දෙයක් කරන්න. අපි රෝගීන් පසු යන වෛද්‍යවරු නොවේ. අපි ආරාධනාවක් ලැබුණත් අපි ගෞරවණීය සලක. අපිට යමක් කළ හැකි නම් කරන්න කිසි විදිහක පසුබට වෙන වෛද්‍යවරයෙකුත් නෙමෙයි. නමුත් රෝගීන් පසුපස යෑම හෝ හඬා වැටීම අපේ පරම්පරාවේ අදීනත්වයට කරන මහත් කැලලක්. නිසා බලන් මටත් දුකයි. රත්මලානේ මං ඉන්නේ ඉදිරියේ අන්ධ විද්‍යාලයේ. නමුත් අන්ධ විද්‍යාල ළමයි දෙදෙනෙකුට අපි පෙන්ව දෙන්නා. එයින් පසුව කිසිම කෙනෙක් පාවෙන අපි අගය කළෙත් නෑ. අඩුම ගානේ රත්මලාන අන්ධ විද්‍යාලයේ ගුළු විද්‍යාලයේ තියෙනවා. නමුත් ගුළු ළමයි දෙන්නක කතා කරන සැලැස්වා. නමුත් ඒ ගුළු විද්‍යාලය ඉගෙන ගත්ත අය නෙමෙයි, විශේෂිත වූ අධ්‍යාපන ඒකක වල ඉන්න ළමයි. අපි මේවා සාක්ෂි සහිතවයි කතා කරන්නේ. ඉතින් නමුත් අප වගේ වෛද්‍යවරුන්ට මුදල් නෙමෙයි අවශ්‍ය වන්නේ, අගය කිරීම. එම අගය කිරීම මත තමයි අපි ඉදිරියට යන්නේ. අපි වගේ අයට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් හෝ ජන සමාජයෙන් අගය කිරීමක් නැති වෙන විට අපි අඩියක් පස්සට තියෙනවා. ඉතින් ඒ වගේ මේ වගේ තවත් රෝග තියෙනවා, දුර්ලභගණී රෝග. මේ රෝග රාශියක්ම අපි විදේශික ගත රෝගීන් සුවපත් කළා විදේශිකෙන් විශාල ගෞරවයක් ප්‍රසාදයක් අපි ලැබලා තියෙනවා. හොඳයි. එතකොට වෛද්‍යතුමන් බොහොම විශ්වාසයෙන් කියනවා විශේෂ අවශ්‍යතා ඇති ඕනම කෙනෙක්ට, ඕනම දරුවෙක්ට, ඒ වගේම කතා කළ නොහැකි දැස් නොපෙනෙන ඕනම කෙනෙක්ට මේ රස වෛද්‍ය විද්‍යාව හරහා නිශ්චිතවම මේ දේවල් සුව කරගන්න පුළුවන් කියලා. ඉතින් නමුත් මේකෙදි ආපු ගැටලු තියෙනවා. මම ඒකයි කලිනුත් කිව්වේ. අපි තාමත් කරලා තියෙන බාහිර රෝගී අංශයක සිටින්නේ. ඉතින් අපේ රෝවල හරහා අපි නේවාසික ප්‍රතිකාර ලබනවා නම් මං හිතන්නේ ඉක්මාමත්ම කෙටි කාලෙකින් අපිට බොහෝ දේ ජයග්‍රහණය කරලා පෙන්වන්න පුළුවන්. එහෙමනම් දැස් නොපෙනෙන අයට, කතා කළ නොහැකි අයට මේ රස වෛද්‍ය විද්‍යාව හරහා ප්‍රතිකාර කරන්න පුළුවන් කියලා වෛද්‍යතුමන් පැහැදිලි කිරීමක් කළා. රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න තමයි අද දවසේ සේදයායේ අපේ මේ මැදිරියේ ඉන්නේ. ඉතින් ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න 0112515588 3:42 අද අංගරුවාදා සේදයායේ වෛද්‍ය සාකච්ඡාව බොහොම විශේෂයි, බොහොම හරවත් කියලා අපි අසන්නන් බොහෝ දෙනෙක් අපිට කතා කරලා කිව්වා. ඒ හැමෝටම බොහොම ස්තුතියි. ඒ අතරතුරේ මං කිව්වා ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් වෛද්‍යතුමන්ට යොමු කරන්න පුළුවන් කියලා. රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන් තමයි අද අපේ මැදිරියේ ඉන්නේ. මේ වෙලාවේ පන්නපිටියෙන් සමරනායක ඇවිත් ඉන්නවා. සමරනායක අයබෝවන්. අයබෝවන්. සමරනායකට අවස්ථාව තියෙනවා ගැටලුව වෛද්‍යතුමන්ට යොමු කරන්න. අයිබන් වෛද්‍යතුමනි. අයිබන්. මම සමරනායක පන්නපිටියෙන් කතා කරන්නේ. මේ මගේ බිරිඳගේ රෝගයක් පිළිබඳව දැනගන්නයි ඔබතුමා ඇමතන්නේ. ඔව්. ආ කියන්න. ඇගේ වයස අවුරුදු 68යි. මේක දැන් කාලාන්තරයක් තිස්සේම උදේ පාන්දර ඇඳෙන් නැගිනකොට සාමාන්‍යයෙන් 4:00 උතර සෑහෙන විශේෂයක් කුමක් ඇති වෙනවා ඒක සෙම කියලා කියනවා. හුඟක් වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගත්තා. නමුත් තවමත් මේ අද උදේ තත්ත්වයමයි. ඉරුවා රදේ කියලා සමහරු කියනවා. නමුත් මේ 8 විතර වෙනකොට සාමාන්‍ය ගතියට හැරෙනවා. උදේ පාන්දරට තමයි මේ
මේ සෙමගතිය වැඩි වෙන නැත්නම් ඔළුව අල්ලගෙන නැකින්නත් බෑ, බොහොම වේදනාවෙන් ඉන්නවා. දැන් මේවැනි මෙවැනි දැන් එකවරටම රෝග ලක්ෂණයක් ප්‍රකාශයට පත් කරපු පමණින් කුමක්ද කියලා අපිට අඳුන ගන්න බෑ. මොකද මේ ලක්ෂණ එන රෝග රාශියක් තිබෙනවා. එම නිසා කලින් ගත්ත වෛද්‍ය වාර්තා තිබෙනවා නම් ඒවාත් රැගෙන දිනයක අපව හමුවන්න එන්න. එතකොට අපිට මේක නිශ්චිතව කතා කරලා තෝරා බේරාගෙන ප්‍රතිකාරයක් කරලා නිශ්චිතවම සුවපත් කරන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි සමරනායක මහත්මයා, සුබ දවසක්. බොහොම ස්තුතියි, සුබ දවසක්. එවගේම තමයි වෛද්‍යතුමනි අපේ තවත් අසන්නෙක් කතා කරලා ඇහුවා මේ සන්ධි රෝග මේ රස වෛද්‍ය විද්‍යාවට අනුව සුව කරගන්න පුළුවන්ද කියලා. දැන් මේ සන්ධි රෝග කිව්වහම පුළුල් අර්ථයක් වෙන රෝග අවස්ථාවක්. ඉතින් අපි දැකපු දෙයක් තමයි ලෝකයේ කෝටි 32ක් කාන්තාවන් විශේෂයි මෙම ආත්‍රයිටිස් නැමති රෝග තත්ත්වයෙන් පටීර නවීන වෛද්‍ය විද්‍යාව හඳුන්වන රෝග තත්ත්වයෙන් පෙළිලා අද මේ මොහොත වෙන විට නවීන වෛද්‍ය ප්‍රතිකාරවලින් පස්සේ වුන් ආබාධිත තත්ත්වයට යොමු වෙලා තිබෙනවා. එම නිසා අපේ රෝහලේ එම ඒකකය ළඟදීම විවෘත වුණාම මම හිතන්නේ මේ සම්බන්ධව ජාත්‍යන්තරය මවිතවන ප්‍රතිකාර ක්‍රමවේදයක් අපි ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ රෝගය හරි හැටිය ප්‍රතිකාර කළ යුතු එකක්. එහෙම නැතුව කවදාවත් නවීන වෛද්‍ය විද්‍යාව පසුපස ගියොත් මම හිතන්නේ කිසිම විටක සුවපත් කළා නෑ. ඒ කියන්නේ එක්තරා වෛද්‍ය ක්‍රමයක් හෙලා දැකීමට නෙවෙයි 1991 සිට මේ මොහොත දක්වා ලෝකයේ වෛද්‍ය වාර්තා පිරික්සන විට මෙම ආත්‍රයිටිස් රෝගය නවීන වෛද්‍ය විද්‍යාවට කිසිසේත්ම සුව කළ නොහැකි තබා පාලනය කළ නොහැකි රෝග තත්ත්වයක් බවට ඔප්පු වී හමාරයි. මේ සම්බන්ධව අපි විශේෂ ප්‍රතිකාර ක්‍රමයක්, හැබැයි මේ සියලුම රෝගීන් නියවාසික නොවි ප්‍රතිකාර කිරීමට අපි බලාපොරොත්තු වන්නේ නැහැ. එම නිසා මේ තියෙන සුවිශේෂී වැදගත්කම වන්නේ අපේ රස වේදකමේ අනුවිභවනීයත්වය තියෙන මම නැවතත් ප්‍රකාශ කරන්නේ නියවාසික රෝගියෙක් වී ගන්නා වූ අති විශිෂ්ට ප්‍රතිකාර ක්‍රම මතයි. හොඳයි වෛද්‍යතුමනි, එතකොට අපි හිතමුකෝ හෘද සත්කම් කරන්න කියලා නිර්දේශ කරපු රෝගියෙක්ව කොහොමද මේ රස වෛද්‍ය විද්‍යාවට අනුව සුවපත් කරගන්නේ? මම හිතන්නේ ඉතාමත්ම වැදගත් මේ රෝග සම්බන්ධව අසන ප්‍රශ්නවලදී මම හිතන්නේ අද ලෝකයේ සුප්‍රසිද්ධ සත්කමක් බයිපාස් සත්කම. මේ සත්කම මාත් මගේ බිරිඳත් පහුගිය අවුරුදු 30 කාලය තුළ 2997 වතාවක් ආපස්සට තල්ලු කළා තිබෙනවා. නමුත් අපි වගේ කිරීමක් නැහැ, මාධ්‍ය තුලින් ඉදිරියට ගෙන යාමකුත් නැහැ. එම නිසා මම අද ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේ මේ ආයතනයට. ඒ කියන්නේ 2997 වතාවක් අපි කරපු එකම මෙහෙවර මෙච්චරයි මට කියන්න තියෙන්නේ. ඔවුන්ගේ එදා සිට අද දක්වා බැලුවොත් 106 සිට 116 දක්වා අපි ඉතිරි කළ දීලා තිනවා 2990 දෙනෙකුට. රෝගී මොහොතේ සිට 25 වසරේදී හෘද රෝග වලට බෙහෙත් බොන පිරිසක් ඉන්නවා. නමුත් අපේ වේදකම එහෙම දෙයක් නැහැ. බයිපාස් සත්කමින් ඕනම් මාස 3ක් ප්‍රතිකාර කළාට පස්සේ කවදාවත් බෙහෙත් බොන්න අවශ්‍ය නැහැ. නැවත හෘද නාල අවිරවන්නේත් නැහැ. ඒසා විශිෂ්ට වාර්තා අපි සතුව තිබෙනවා. ඒකයි අපි බොහොම අභීතව ඕනෑම මාධ්‍යකට ආවත් ආරාධනා කළොත් ඇවිල්ලා අපේ සත්‍යවාදී බව ප්‍රකාශ කරන්න. අද අපේ මැදිරියේ ඉන්නේ රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන්. මීට කලින් අපි විවිධ රෝග පිළිබඳව ඔබව දැනුවත් කළා. මේ රස වෛද්‍ය විද්‍යාව භාවිතා කරලා නිට්ටාවටම සුව කළ හැකි රෝග කියලා. දැන් වෛද්‍යතුමනි, පිළිකා වැනි රෝග තත්ත්වයක් අද වෙනකොට මතයක් තියෙනවනේ මේ පිළිකා රෝග සුව කරන්න අපහසුයි කියලා. එතකොට දැන් මේ රස වෛද්‍ය විද්‍යාව භාවිතා කරලා මේ පිළිකා රෝගීන් ඊට කලින් අඳුරගන්න පුළුවන්ද? පිළිකා රෝගයේ වැළඳුණු කෙනෙක්ට රස වෛද්‍ය විද්‍යාවේ තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද? පිළිකා රෝගයේ සම්බන්ධව පෞගේ අවුරුදු 15ක පමණ අධ්‍යක්ෂින් සමුදායක් සමග සිටින වෛද්‍යවරයෙක් හැටියටයි මම කියන්නේ රස වෛද්‍ය ක්‍රමයෙන් මෙම රෝග තත්ත්වය ජයග්‍රහණය කරන්න පුළුවන්. මම අර නැවතත් ප්‍රකාශයට පත් කරන්නේ මේක බාහිර රෝගී ප්‍රතිකාර ක්‍රමවේදයක් තමයි මෙතෙක් කල් අපි අනුගමනය කළේ. ඇත්තටම මේ රෝගය ඉතා පහසුවෙන් ජයගත හැක්කේ නියවාසික ප්‍රතිකාරවලින් පමණයි.
එම නිසා මේ රෝගයේ සම්බන්ධවත් සමස්ත ලෝකයේම අන්තර්ජාතික අවධානයට යොමු කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කිහිපය තුළ. ඒ කියන්නේ අපි භාවිතා කරන ඖෂධ සහ තව තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් නේවාසිකව සිටින රෝගීන් සුවපත් කරමින් මම හිතන්නේ ලෝකෙට නව මාවතක් අලුත් ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අද වර්තමානයේ තියෙන රේඩියේෂන් විකිරණ ප්‍රතිකාරයට නවතම ප්‍රතිකාරයක් අපි ලෝකයේ හමුවට ගේනවා. නමුත් මේ සේරම සියලු ප්‍රතිකාර ක්‍රම සාර්ථක වන්නේ නේවාසික වීමෙන් පමණක් බවත් අපි නැවත නැවතත් මතක් කරගන්න ඕනේ. මේ නේවාසික වීමේ තියෙන වාසිදායක තත්ත්වය වාසිදායක තමයි ඕනෑම අවස්ථාවකට මුහුණ දීමේ හැකියාව. අපි විවිධ උපකරණ නිර්මාණය කරලා තිනවා. ලෝකයෙන් මවිත කරන සුළු දේ අපි ඉදිරිපත් කරනවා. නමුත් අපි අදත් කරලා තින්නේ බාහිරම නැවතත් කියන්නේ එකයි බාහිර රෝගී ප්‍රතිකාරය. නමුත් මේවායින් ලැබූ සාර්ථක භාවයේ ප්‍රතිශතය අඩුයි. නමුත් 100%ක්ම ප්‍රතිඵල ලබාගත හැක්කේ නේවාසික වී කරන විශිෂ්ට ගම්නියේ රස ඖෂධ ප්‍රතිකාර මගින් පමණයි. එම නිසා ඉතාමත්ම නොබෝධනකින් ඒ කියන්නේ මාස කීපයක් තුළ අපි මෙන්න සියලු ඒකක නිර්මාණය කරපු තාක්ෂණික උපකරණ සමගම විවෘත කරනවා. එතකොට මුළු සමස්ත ලෝකයටම දැනගත හැකි අපේ ක්‍රමවේදයේ තිබෙන විද්‍යාත්මක භාවය සහ මෙම මානව සංහතියේ වියසනමකාරී රෝගිය මුන්නතරම් පහසුවෙන් ජයගත හැකිද? ඒ කියන්නේ මේ වෙනකොට වෛද්‍යතුමනි මේ රස වෛද්‍ය විද්‍යාවේ පිළිකා රෝගය සුව කරන්න ක්‍රම තියෙනවා. ක්‍රම තියෙනවා. අපි කරලා තියෙනවා ප්‍රතිශතයේ ගැටලු පමණයි අපිට තියෙන්නේ. මොකද අපි නේවාසික නොවි මෙතෙක් ප්‍රතිකාර කළ තිබෙනවා. එම ගැටලු ජය ගැනීමටත් රස වෛද්‍ය ක්‍රමයේ විශිෂ්ටභාවය ජාත්‍යන්තරයට ගෙන යාමටත් තියෙන එකම ක්‍රමය අපි භාවිතා කරන තාක්ෂණය අනුව නේවාසික වී ප්‍රතිකාර කිරීමෙන් පමණමයි. හොඳයි, එහෙමනම් අපි ඒ කතා බහ කළේ පිළිකා රෝගය මේ රස වෛද්‍ය ක්‍රමයට අනුව සුව කරන්න පුළුවන්ද කියන කරුණු කාරණා පිළිබඳව. මීළඟට බොහෝ දෙනෙක් යොමු කරපු ප්‍රශ්නය තමයි ඩෙංගු රෝගය. ඉතින් මේ පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න සූදානම් FM 97.9 ඉන්න CRI ශ්‍රී ලංකා අඟහරුවා දාසේදී අයත් එක්ක. මීට කලින් අපි කතා බහ කරේ පිළිකා රෝගය පිළිබඳව. වෛද්‍යතුමන් කිව්වා මේ රස වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගය නිට්ටාවටම සුව කරන්න පුළුවන් කියලා. ඩෙංගු රෝගය තුරන් කරන්න බටීර වෛද්‍යවරුන් දේශීය වෛද්‍යවරුන් නොයෙකුත් විදිහේ ප්‍රතිකාරම ක්‍රම පිළිබඳව අදටත් විවිධ ගවේෂණයන් සිද්ධ කරනවා. මේ වෙනකොට රස විද්‍යාවට අනුව ඩෙංගු නිට්ටාවටම සුව කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම තියෙනවා නේද වෛද්‍යාචාර්යතුමනි? මොන වගේ ප්‍රතිකාර ක්‍රමද තියෙන්නේ? මම හිතන්නේ ඉතාම කාලෝචිත කාලීන මාතෘකාවකට අදාළ ප්‍රශ්නයක්. ඩෙංගු සම්බන්ධව මේ රෝග තත්ත්වයේ තිබෙන භයානකත්වය තමයි ඩෙංගු රක්තපාත තත්ත්වය. ඒ නිසා ඩෙංගු රක්තපාතයේ වැළඳුණොත් ඒ රක්තාණු විනාශ වීමත් එක්කම මියෙනවා. මම හිතන්නේ පෞගිය අවුරුදු කීපය තුළ මේ රටේ විශාල ජීවිත ගණනක් අහිමි වෙනවා. ඉතින් මේ සම්බන්ධව නවීන වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් දේශීය වෛද්‍ය ක්‍රම වලින් අපේ නියෝජනය කරන රස වෛද්‍ය ක්‍රමිනු ඖෂධ නැතුව නොවේ. ඩෙංගු රක්තපාතයේ ජයග්‍රහණය කිරීමේ හැකියාව මුළුමනින්ම රස වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා. ඒ කියන්නේ රක්තපාත තත්ත්වයකදී මුහුණ දීමේ වටිනා ඖෂධ තිබෙනවා. මෙතෙන්දී රක්තපාතයේ කියා මම ලඝු කොට නැත්තම් සීමා කරන්න කැමති නැහැ. ඕනෑම රක්තපාත අවස්ථා ජයග්‍රහණය කිරීමේ හැකියාව මෙම වෛද්‍ය ක්‍රමයේ සතුව තිබෙනවා. නමුත් අද මෙම ආයතනය විසින් මාව කැඳවීම ගැන මම බොහොම නැවත නැවතත් සීලරත්න සෙනරත්නතුමාට ඇතුළු මෙම ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මොකද මම මානව හිතවාදී වෛද්‍යවරයෙක් හැටියට දකින දෙයක් තමයි මරණ වරින්තුව ඩෙංගු මදුරුවාට මම දැකලා තියෙනවා. මගේ ගැටලුව මේකයි, මරණ වරින්තුව දිය යුත්තේ ඩෙංගු මදුරුවාටද ඩෙංගු වෛරසයටද? ඇයි වෛද්‍ය විද්‍යාත්මකව කල්පනා කරනවා නම් ඇයි ඍජුව ප්‍රශ්නයට මැදිහත් නොවන්නේ? අප ජයග්‍රහණය කළ යුත්තේ ඩෙංගු මදුරුවාද ඩෙංගු වෛරසය? සමහර විට ඩෙංගු මදුරුවා සත්‍ය ලෙසම දන්නවා නම් මානව වර්ගයා විනාශයට පත්කරන ඩෙංගු වෛරසම මාස තුළ තිබෙනවායි කියලා
මං අනුමාන කරනවා මදුරුවත් මේක අයින් කරන්න උත්සාහ කරයි. මේවාට ප්‍රතිකාර නෑ, අසාධ්‍ය තත්ත්වය පසු වෙනවා. මේවාට ඉසදුම් නෑ කියනකොට මම අහන්නේ ඇයි මේවා ජයග්‍රහණය කළ හැකි ඩෙංගු වෛරසය විනාශ කරන තවත් ජීවීන් ඉන්නවා, ඇයි මේ ජීවීන් සුලභ නොකරන්නේ? සත්‍ය උදාහරණය බස්කූරා. ඇයි බස්කූරන්ගේ ග්‍රහණය වැඩි කිරීමට බලධාරීන් උනන්දු නොවන්නේ? මෙය කළ නොහැකි වරින්තුව නිකුත් කළ හැකි මරණ වරින්තුව ඩෙංගු මදුරුවාටද ඩෙංගු වෛරසයද? ගෙවල් පරිසර මේවා අධ්‍යයනය කිරීමෙන් පරීක්ෂා කිරීමෙන් නඩු දමන එකද දඩ ගහන එකද කළ යුත්තේ? මානව හිතවාදී වෛද්‍යවරයෙක් මං අහන්නේ මේවා පසෙක තබා අනේ කරුණාකර බත්කූරන් වැඩි කරන්න. අපි කුඩාවදීදී දැක්ක දෙයින් නගරාශිත ජීවත් වුණා. බත්කූරාට ස්ථිරව පුළුවන් ඩෙංගු වෛරසය නැති කර. එහෙමනම් අපි කළවත්තේ මොකක්ද? මරණ වරින්පුව වෛරසයට දෙමින් බර්කූරන්ගේ ගානය වර්ධනය කිරීමට ඇයි කිසිදු පියවරක් නොගන්න? මගේ පැනේ එච්චර. ඉතින් මේවා දන්නා වෛද්‍යවරයෙක් හැටියට කැඳවීම ගැන මාධ්‍ය ආයතනයට මම නැවතත් ගරු කරනවා. මොකද වෛද්‍යවරයෙකුට යම් කිසි අභීතව කතා කිරීමේ අවස්ථාව දීම නිසා අඩුම ගානේ අදින් පස්සේ බත්කූර ගැනවත් කතා කරයි. මේව සතෙක් ඉන්නවාය. මේ සතාට පුළුවන් එය මේ තරම් ව්‍යසනකාරී රෝග තත්ත්වයක් මර්ධනය කරන්න පුළුවන්. ඒකවල අර පෝස්තරේ අර්ථ ශූන්‍ය වෙනවා නොවේද? ගෙවල් පරීක්ෂා කිරීමද කළ යුත්තේ? පීලි අයින් කරන එකද බත්කූරන් වැඩි කරන එකද? ඒ සඳහා සැලසුම් හදන්නේ නැත්තේ ඇයි? හැබැයි බස්කූරන්ගේ ගානය වැඩිවවත් මාත් පෞද්ගලික රෝහලක අයිතිකරු බව ඇත්තයි. නමුත් ලිංගු වලින් මුදල් සෙවීම නැත්තටම නැතිවේ, ආර්ථික ලාභය නැතිවේ. මේ නිසා බස්කූරාගේ ගානය වර්ධනය නොවීමට කටයුතු කරනවාද කියන කුතුහලය කුස්මා සතුව තිබෙන මානව හිතවාදී නම් අප කළ යුත්තේ මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් තිබී. මා කතා කරන්නේ බත්කූරා ගැන එක සංකේතයක් පමණයි. තවත් රාශියක් සත්ව කොටස තිබෙනවා. ඒ කුමින් වල පරීක්ෂණ නොකරයි කුමින්ලක් දුන්නේ ඩෙංගු වෛරසය නැති කරලා. ඒ මේවා පරීක්ෂණ කරන්න බැරි නම් ජාත්‍යන්තර ආධාර අරගෙන හරි පරීක්ෂණ කරලා මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් මා ජනතාව මුදා ගන්න. නැතුව පෝස්ටර් ගැසීම හෝ පරිශ්‍රය පරික්ෂාකට දඩ ගැසීම නොවෙයි කළ යුත්තේ ස්ථීරවම බස්පුරන්ගේ ගානය වැඩි කිරීම. අවස්ථාව දුන්නාට මාධ්‍ය ආයතනයට අනේක වාරයක් ඉස්තුදී. මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයකට මං හිතන්නේ අභීතව පිළිතුරු දුන්නු ප්‍රථම වෛද්‍යවරයා වීමේ භාග්‍ය ලබා දුන්නේ මේ ආයතනය. නැවතත් මං ස්තුතිවන්තය. වැඩසටහන අවසන් කරන්නත් කාල වේලාව ඇවිත් තියෙන්නේ. අවසාන වශයෙන් වෛද්‍යතුමනි, මම දැනගන්න කැමති දැන් මේ රස වෛද්‍ය ක්‍රමය ඉගෙන ගන්න කැමති අයට ඒ වෙනුවෙන් ලංකාවේ අවස්ථාවක් තියෙනවද? ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයක් හෝ යම් කිසි ආයතනයක් තියෙනවද? සංකීර්ණ ප්‍රශ්නයක්. මේක පාරම්පරිකව කළ යුතු දෙයක් බවයි අපේ අදහස. ලංකාවේ දේශීය වෛද්‍ය ආයතන තුලත් මේ යම් ප්‍රමාණයකට උගන්නන. නමුත් අපි මේකට විරුද්ධයි. පාරම්පරික ඥානයේ සත්‍ය ලෙසම ලැබෙන්නේ තමන්ගේ දරුවන්ට, පියාගෙන් පුතාට, ගුරුවරයාගෙන් ගෝලයාට. මෙම සම්ප්‍රදාය අපි අදත් රැකගෙන එන එකම වේද පරම්පරාව. ඒ කියන්නේ මේ වෛද්‍යතුමන්ගේ පරම්පරාව විතරයිද දැනට ලංකාවේ? මේ ලංකාවේ අපි විතරයි ලංකාවට රසවිදකම අඳුන්වා දුන්නේ. නමුත් අඳුන්වා දුන්නු අපිව තමයි තාමත් අඳුන්වා නොදී සිටින්නේ. එතකොට ඔබ වෛද්‍යතුමන්ගෙන් පස්සේ වෛද්‍යතුමන්ගේ දියණිය? මොකද අපේ පරම්පරා ගනුගතුන් එහෙමයි. තාත්තගෙන් පුතාට, නැත්නම් ගුරුවරයාගෙන් ගෝලයාට. ඉතින් එම නිසා අපි මේ සම්ප්‍රදායය රකින්නවා. නමුත් මේ සම්ප්‍රදාය යම් ප්‍රමාණයකට කඩ කරන්න සිද්ධ වෙන බවත් මා දන්නවා. මොකද ජාත්‍යන්තර මට්ටමට රසවිදකම යනකොට වෛද්‍යවරු දෙන්නෙකුට තුන් දෙනෙකුට මේකොල්ල නොහැකි. එම නිසා අපි ඒට සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නවා. හැබැයි එයත් පාරම්පරික ඥානයේ සුරකින්. මොකද අද ලෝකයේ කොයිතරම් කතා කරත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පාරම්පරික වෛද්‍ය ක්‍රම දියුණු කරනවායි කියලා මට නම් එහෙම දෙයක් තේින්නේ නැහැ. මෙම නිසා අපි පුළුවන් තරම් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි හරි මේ පරම්පරාව රැක ගන්නවා. නමුත් මේ පුළුල් කළ යුතුයි, මම පිළිගන්නවා. හින්දි අපි
වඩා උචිත ක්‍රියාමාර්ගයක් ඉදිරි කාලයේ ක්‍රියාත්මක කරනටත් බලාපොරොත්තු වෙනවා. යම් අසන්නෙක් ඉන්නවනම් අපිත් එක්ක සම්බන්ධීකරණය කරන්න. මොකද අනාගතයේ අපි යම් ප්‍රමාණාත්මක මේක පුළුල් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බව මම අනිවාර්යෙන් පිළිගන්නවා. මොකද ජාත්‍යන්තර මට්ටමට යනකොට වෛද්‍යවරුන් සංඛ්‍යාව අනිවාර්යයෙන්ම වැඩි විය යුතුයි. එම නිසා මේ හදෑරිය යුතු පිරිසක් ඇති වෙනවා. නමුත් අපි පාරම්පරික ඥානීය සුරක්ෂිත කරමින් අපගේ ගුරුනිශ්චි රැක ගනිමින් යම් ප්‍රමාණයකට ව්‍යාප්ත කිරීමටත් යම් කිසි ශිෂ්‍ය පරම්පරාවක් සකස් කිරීමටත් අපි බලාපොරොත්තුවක් තිබෙනවා. හොඳයි වෛද්‍යතුමනි, අවසාන වශයෙන් අපේ අසන්නන් දැනගන්න කැමති වෛද්‍යතුමන්ව මුණ ගැහෙන්න පුළුවන් තැනක්, ඒ වගේම දුරකථන අංකයක්? සාම්ප්‍රදායික ලෙස මා කිසිම මාධ්‍ය ආයතනයකට දීලා මගේ කටින් දුරකථන අංක මං කිව්වේ නැති වෛද්‍යවරයන් මං පමණයි. මොකද මං මේ ඉල්ලීම කළා. මොකද අපේ අසන්නන් බොහෝ දෙනෙක් ඒ ඉල්ලීම කළා. 2622822 මේ දුරකථන අංකයේ උදේ 9 සිට හවස 6 දක්වා විවෘතයි. ඒ වගේම මම සක තියාගන්න බදාදා සහ පොය දිනවල අපේ සායනික ශාලා වාසාදම තිබෙනවා. ඒ වගේම අංක 72 ගාලුපාර ගොළුමඩම රස වෛද්‍ය ශල්‍ය නිවාරණ රෝහල. එහි වෙනම දුරකථන අංක තිබෙනවා. නමුත් ඒවත් ලබා ගන්න පුළුවන් 2622822 එමෙතිනේ උදේ 9 සිට හවස 6 දක්වා. හොඳයි, දුරකථන අංකය මම නැවත වතාවක් මතක් කරන්නම්. 0112 622 822 0112 622 822. ඒ වගේම ලිපිණය අංක 72 ගාලුපාර ගොළුමඩම හන්දිය මොරටුව. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා වෛද්‍යතුමන් මුණ ගැහෙන යම් කිසි ගැටලුවක් තියෙනවා නම්. එහෙමනම් අද අපේ මැදිරියේ අපිත් එක්ක මේ වැඩසටහනට එකතුනේ රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන්. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාර්ය බහුල වේලාවක සියාර ශ්‍රී ලංකා අපේ නාලිකාවට ඇවිල්ලා ඔබතුමාගේ ඒ වටිනා කාලය, වටිනා දැනුම, වටිනා ශ්‍රමය අපේ අසන්නන් එක්ක බෙදා හදාගන්න එකතු වීම පිළිබඳව. බොහොම ස්තුතියි.